ඔයාටත් ඉංග්‍රීසි අවුල්ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ මං කියන්නේ සුපිරිම සුපිරි ඔයාට ඉංග්‍රීසි හදාගන්න පුළුවන් AI ටූල් එකක් ගැන. ඔයා කරන්නත් කලින් ලයික් එකක්, කමෙන්ට් එකක්, ෂෙයාර් එකක් දාන්න අමතක කරනවා නම් නෙමෙයි ඔන්නේ. මේ වීඩියෝ එක පට්ට බැලු මේ ටූල් එක හම්බුනේ අහම්බෙන්. ඒක හින්දා අනිවාර්යෙන් බලන්න. මේ ටූල් එකේ විශේෂත්වය තමයි ඔයාගේ වර්ධින ඉංග්‍රීසි කතා කරද්දී වර්ධින තැන් ටික එයා ලස්සනට හදා දෙනවා. හරි, ඒ වගේ මේත් එක්ක කන්වර්සේෂන්ස් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. එකී මෙකිනෝකී වැඩ ගොඩක් තියෙනවා. ඒක හින්දායි මම කියන්නේ. ඉතින් මුලින්ම ඔයාලා තියෙන Google එකට ගිහිල්ලා black box කියලා ටයිප් කරන්න. black box AI කියලා ටයිප් කරන. ඉතින් මේක ගොඩක් කට්ටියට උරුපුරුදු වෙනවා වෙන්නේ කෝඩ් ජෙනරේෂන්ස්. ඒ කියන්නේ සබ ගත්තොත් ඔය Python, ඊට පස්සේ HTML වගේ කෝඩ් ගන්න කට්ටිය මේක හරියනවා. හැබැයි බලන්න මම මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ මං කිව්වේ මට අහම්බෙන් හම්බුණා කියලා. ඒක කතාව ඇත්ත. මෙන්න මේකේ චුට්ටක් දකුණු පැත්තට වෙන්න. හරිද? ඔයාලා බලා ගන්න පුළුවන් චුටි ෆෝන් එකක icon එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්නයි තියෙන්නේ. හරි? ඉතින් ඔයා මොබයිල් එකෙන් යද්දී ඔයාගේ මෙන්න මේ chat එකක් වගේ පෙන්නවා. මේ මොබයිල් එකේ Android 12 තමයි පෙන්වන්නේ. මගේ iPhone එකේ පෙන්වන්නේ නැහැ. හේතුව මන් දන්නේ නැහැ ළමයි. හරි? ඉතින් ඔන Android phone එකක් තියෙන කට්ටිය ලකි. ඒකට ගුලුවන් එතන තියෙනවා. මෙන්න මේ icon එකෙන් චුට්ටක් දකුණු පැත්තෙන් ෆෝන් එකේ icon එක. ඉතින් ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ mic එක allow කරන්න ඕනේ. definitely mic එක allow කරන්න ඕනේ. Hello. Hello, how can I help you today? Actually, can you teach me how to speak English well? Your English speaking skills. First, practice speaking regularly, whether it's with a native. What help with a particular area of English speaking? Okay, actually my name is Jayakody. My name is Jayakody. Nice spot to focus on. Such as grammar, vocabulary, or pronunciation? Yeah, I will say you something that actually you have to tell whether it's wrong or correct, and you can fix those mistakes, okay? Go ahead and say something to Kobe, and I'll tell you if it's correct or not, and help you correct any mistakes. Okay, actually, I went to boutique. And I just bought something, sir, from that boutique. I think there's a small mistake. Instead of saying, actually, I went to boutique, you could say, I actually went to a boutique. The word A is needed before boutique because it's a singular noun. So the corrected sentence would be, I actually went to a boutique and I just bought something from that boutique. ඔය විදිහේ අමුතු ඉංග්‍රීසි කතා කරගන්නත් තමයි මම ඉංග්‍රීසි කතා කරේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙයත් එක්ක සම්පූර්ණයෙන්ම දවසම හරි කතා කරන්න. මට තේරෙන විදිහට ලිමිටේෂන් එකක් නම් දැනට මට සෙට් වුණේ නැහැ. හරිද? ඉතින් මම ලොකුවට කතා කරන්න ගියේ නැහැ. හැබැයි කොහොමත් ඉංග්‍රීසි කතා කරද්දී ප්‍රැක්ටිස් එක්කෙනෙක් මස්ට් එකක්. ඉතින් මම ප්‍රැක්ටිස් කරන්නේ, මමත් තාම ප්‍රැක්ටිස් කරනවා. මම කියලා තියෙන දේ තමයි මට ඉංග්‍රීසි බෑ. හරි. ඉතින් සතුටව ගත්තොත් ඒක ලැජ්ජ වෙන කාරණයක් නෙමෙයි. තමන්ට බෑ නම් තමයි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. හරි. තනියෙන් පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒකට අපිට යාළුවෙක් වගේ ඕනේ නම් අන්න පුළුවන් මේ AI ටූල් එක පාවිච්චි කරන්න. ඉතින් මම හැමදාම ඔයාලට කියන්නේ, හරිද, අපි try කරමු. හරිද? අපිට හැමදාම ඉගෙන ගන්නවා වෙනුවට අපිට පුළුවන් තනියෙන් ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඉතින් තනියෙන් ඉගෙන ගත්තී අපිට හම්බෙන productivity එක කවදාවත් කිසිම කෙනෙක්ගෙන් ඉගෙනගෙන අපිට හම්බෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒක මගේ experience එක, මගේ opinion එක. හරි. ඉතින් කොහොම වුණත් ඕගලන්ට පුළුවන් කැමරා එක ඔන් කරගෙන, හරිද, කතා කරන්න, තනියෙන් කතා කරන්න. හරි. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්න ඕක උදන්නක් ඇතුළත මම ඔයගලන්ට උගන්වනවා ඉංග්‍රීසි වලින්. එතකොට එතකොට මට පුළුවන් වෙනවා මගේ පොඩ පොඩ මගේ තියෙන වචන සෙට් එක, මගේ පැටර්න්ස් ටික, ඒ දේවල් ටික හදා ගන්න. සහ මම හිතන පතන විදිහ චුට්ට 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 ස්පීඩ් අප් වෙනවා. ඕක තමයි කතන්දරේ. ඉතින් ඒකට යම් කිසි කාලයක් දෙන්න ඕනේ. අද පටන් අරගෙන හෙට ඔයා කතා කරන හැම දෙයක්ම ලෑස්ති වෙනවා නම් ඒක මන් දන්නේ නැහැ කරන්න පුළුවන් දෙයක්ද බැයිද, ඉම්පොසිබල්, ඐ ඩොන්ට් නෝ. හරිද? ඒක එක එක්කෙනා මත වෙනස් වෙන්න පුළුවන්. සහ එක එක්කෙනාගේ කැප වීම මත වෙනස් වෙන්න පුළුවන්. ඉතින් AI ටූල්ස් පාවිච්චි කරන්න ඕනේ අපේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරගන්න. AI ටූල්ස් ඉඳලා මොලේ මුකුත් අලවෙනවවත් ගොන් වෙනවවත් කතන්දර කියන්න එපා. වැඩක් නැහැ. මොකද හේතුව අපි අපේ ටයිම් එක ගොඩක් වේස්ට් කරනවා අපරාදේ. ඒ ටයිම් එක වේස්ට් කරන්න නැතුව ගන්න පුළුවන් උප්පරින්ම දෙයක් ඒකෙන් ගන්න කියන එක මේ වීඩියෝ එකේ සාරාංශය. ඉතින් හැමෝටම good luck. Bye. Like එකක්, comment එකක්, share එකක් දාගෙන support එකක් දීගෙන යන්න. YouTube එකට ගිහලා subscribe කරන්න. KD Jayakody තමයි YouTube එකේ නම. එහෙනම්